ගාල්ල ලබුදුව සිරිදම්ම විද්‍යාලය පරිසරයට තවත් ඊටාම කෙටි කාලයකින් තවත් දින කිහිපයකින් ලබුදුව සිරිදම්ම විද්‍යාලයේ තමන්ගේ 25 වෙනි සංවත්සරයේ සමරන සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා විශේෂයෙන්ම 24 25 26 මේ කියන දවස් තුනේ විද්‍යාල පරිසරය තුල ප්‍රදර්ශනයක් සූදානම් කරලා තිබෙනවා ඒ වගේම ගාල්ල සමරන ක්‍රීඩාංගණයේ දින 5ක අලවි සැනකෙනියක් සහ බිලඳ ප්‍රදර්ශනයක් සූදානම් කරලා තියෙනවා ඒ වෙනුවෙන් ලබුදුව සිරිදම්ම විද්‍යාලයේ බොහොම අපූර්වට හැඩ වෙන ආකාරයක් අපිට දැක් ගන්න පුළුවන් අපිට පුළුවන් විද්‍යාලයේ පරිසරය තුල පාසල් පිරියත බොහොම අලංකාරවත් සකස් කරලා තියෙනවා අපි මේ ඉදිරියේ ඔබට දැක බලා ගන්න පුළුවන් විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල පිළිබඳව බොහොම අපූර්ව ඉතිහාසයක් තියෙන්නේ එවකට ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු අමාත්‍යතුමන් ඒ වගේම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු අමාත්‍ය දිවංගත ආචාර්ය රිචඩ් පත්‍රිණ මැතිතුමන් තමයි මේ විද්‍යාලය ආරම්භ කරන්නේ. එතුමා මේ විද්‍යාලය ආරම්භ කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන තවත් වඩාත් හොඳ පහසුකම් වලින් යුක්ත පාසලක් දරුවන්ට දායාද කිරීමේ අපේක්ෂාවෙන්. මොකද ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන වඩාත් ප්‍රසිද්ධ පාසල් වලට ප්‍රවේශය ලබා ගන්න බැරි දරුවන්ට ගමේ පාසලක් ආරම්භ කළා. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් වල තියෙන සියලුම පහසුකම් ලබා දෙන්නටයි මේ විද්‍යාලයේ ආචාර්ය රිචඩ් පත්‍රිණ මැතිතුමන් ආරම්භ කරන්නේ. ඔබට දැක බලා ගන්න පුළුවන් එතුමාගේ පිළිරුව දිවංගත ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය රිචඩ් පත්‍රිණ මැතිතුමන් තමයි මේ විද්‍යාලය ආරම්භ කරේ. මේ පසුපසින් දැක බලා ගන්න පුළුවන් වෙන්නේ එතුමාගේ පිළිරුව. එහි සඳහන් කරලා තියෙනවා වදුලෙන් වැසුණු මුඩු බිමක් රණින් දිදුලන විදු බිමක් කළ උතුම් මිනිසා වෙනුවෙන කියලා තමයි මෙහි පූර්වය සටහන් කරලා තියෙන්නේ. සැබවින්ම අද එතුමා ජීවත්ව සිටියා නම් එතුමාට සැබැහින් දැක ගන්නට තිබුණා එතුමාගේ අභිප්‍රාය කොතරම් දුරට සාර්ථක වෙලාද කියලා. ඔබට අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්නට කියලා මේ පාසල් පරිශ්‍රය පුරාම. එතකොට ඒ එතුමාගේ අභිප්‍රාය වගේම ප්‍රදේශවාසී ඔබගේ අපේක්ෂාව බලාපොරොත්තුවත් කොතෙක් දුරට ඉටු වුණාද කියන කාරණාව දැක බලා ගන්න පුළුවන්. එහෙනම් ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්නට කියලා. සංවත්සරයේ සමරන්න සූදානම් වෙන සිරිදම්ම විද්‍යාලයේ දුවදරුවන් එක අංශයකින් විතරක් නෙමෙයි විවිධ අංශවලින් දස්කම් පාන දරුවන් ඉදිරියට අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන්ම විද්‍යාලයේ පෙරදිග සංගීත අංශයේ දරුවන් මේ අවස්ථාවේ විවිධ පුහුණු වීම් කටයුතු වල යෙදෙනවා ඔබට පුළුවන්කම තියෙනවා ඒ දරුවන්ගේ පුහුණු වීම් කටයුතු වල දර්ශනයන් දැක බලා ගන්න විශේෂයෙන් පෙරදිග සංගීත අංශයේ දරුවන්ගේ පුහුණු වීම් කටයුතු තමයි අපිට මේ අවස්ථාවේ දැක බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මීට කලින් දැක්කේ අපේ ගොවිපොලේ තියෙන දර්ශන මේ දරුවන් විවිධ සංගීත භාණ්ඩ ඇසුරේ
තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පුහුණු වෙන පුරුදු වෙන ආකාරය අපිට දැක බලා ගන්න පුළුවන්. Thank you.
සිරිධම්ම විද්‍යාලයේ දරුවන්ගේ විවිධ වූ හැකියාවන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඔබට දරුවන්ගේ සංගීතමය සහ සෞන්දර්යාත්මක හැකියාවන් පිළිබඳව දැක බලා ගන්න අවස්ථාව විහාර දෙටි විනාලිකා විදියට ඔබ වෙනුවෙන් අපි සූදානම් එලි දක්වන්නට විශේෂයෙන්ම අපි කැමති මේ අවස්ථාවේ කතා කරන්න මේ දරුවන්ට ගුරුහරුකම් ලබා දෙමින් දරුවන් පුරුදු පුහුණු කරන ආචාර්ය මණ්ඩලයේ ගුරුතුමියන් දෙපළක් එක්ක අපි ඔබතුමීලගෙන් දැනගන්නට කැමති අපි දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් කොහොමද කියලා අපිට පොඩි අදහසක් ඉදිරිපත් කරන්න දරුවන් ඉන්නේ. අපේ පාසලේ මේ සංගීතංශය ගත්තදින් ඉතාමත්ම දක්ෂ ළමයි ඉන්න ප්‍රේධික සංගීතංශයේ මේ දැඩි පුහුණුවක් එක්ක තමයි මේ දවස්වල අපි කාලය ගත කරන්නේ. මොකද අපේ විවිධ ප්‍රසංගයේ තියෙනවා 25 වෙනිදාට මේ ඒ වගේම අපේ කානිවල් එක තියෙනවා ඒ සඳහා. ඉතින් අපේ දරු දැරියන් සියල්ලක්ම අපිත් එක්ක දැඩි පුහුණුවක යෙදමින් ඉන්නවා. ඉතාමත්ම දක්ෂ දරු දැරියන් තමයි අපිත් එක්ක මේ පාසලේ ප්‍රේධික සංගීතංශයේ ඇත්තම ඉන්නේ. සිරිධම්ම විද්‍යාලයේ ඇත්තටම අවුරුදු 25ක් ඉතිහාසයක 25 සම්පූර්ණ වන අවස්ථාව තමයි මේ. ඒ අවස්ථාවට සමගාමීව තමයි අපි මේ සංවන්ධ සංදර්ශනේ සූදානම් කරන්නේ. ඒ සඳහා විදුහල්පතිතුමා, පරිපාල පාසල් පරිපාලනය, දරුවන්, දෙමව්පියන් ඇතුළු සියලු දෙනාගේ සහයෝගයෙන් තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. ඉදිරි වැඩසටහන් කීපයක් තියෙනවා සෞන්දර්යංශය සහ වෙනත් පාසලේ අනිකුත් අංශ එක්ක. ඒක එක අවස්ථාවක් තමයි විවිධ ප්‍රසංගේ සහ පාසලේ ආදි ශිෂ්‍යාවන් මෙහෙවන මේ සමනල ක්‍රීඩාංගණයේ පවතින සංදර්ශනය. ඒ සඳහා තමයි අපි සූදානම්. බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මේ තමයි රටේ අනාගතය. මේ රටේ අනාගතයත් එක්ක එකතු වුණොත් අපිට හැමදාමත් හොඳම රටක් අපේක්ෂා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියටම ගෙනියන්න නම් මේ වගේ දරුවෝ, මේ වගේ කැපවීමෙන් වැඩ කරන ගුරුවරු මේ රටට වාසනාවක් කියන එක අපි ඔබ වෙනුවෙන් හෘදයේ තාලි ටීවී නාලිකාව වෙනුවෙන් අපි ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. එහෙනම් තවත් දර්ශන හා සමගින් එකතු වෙමු විද්‍යාල පරිශ්‍රය තුළ තිබෙන. Thank you.
Thank you.
Siridama Vidyale, Batahira Sangeetha Ekake tamai api me avasthave inne. Me daruwunuth me avasthave soodanam wenne 25 weni samvatsare samaruwa wenwen. Tamange hakiyawan dakshatawayan, tamange pasal prajawata e wagema samastha laankiya prajawata e wagema vishwaya prajawata tamange hakiyawan dakshatawayan pennanna tamai soodanam wenne. Me avasthave daruwan perapuhun wim katayutu wala niyatha wela innawa. Eth ekama apita me avasthave sangeethansaya bahara wenna gurutumiyat me avasthawa apith ekak innawa. Api hari di TV nali kawi dia teh, obeinuin gini itu sudah lama, api daruan ge, daksitalia.
Hari di TV Rally Kawi di Rapi Kemati, Bata Hida Sanggi itu Vishay Hadarna Api Darwan Gheakiyawan Pili Mandau Sanggi itu Vishay Baro Kati itu Kan Api Guru Tumikin Danagan Ubu Tumikin Api Danagan Ata Kemati Api Darwan Ghe Bata Hida Sanggi itu Ha Sambandhi Tien Hekiyawan Kohumad Vishay Shema Siri Dhamma Vidyali Darwan Ghe Tien Vishay Shekiyawan Monad Kiela Mewar Aurud De Samasalangka Tharanga Veling Api Samasalangka Bata Hida Gaayana Tharanga Veling Main Group Eka Thamai Api Samasalangka Prathama Sthane Gathu දරුවෝ මේ ඉන්නේ මේ මේ යුනිට් එකෙන් ගත්තාන් පස්සේ මේගොල්ල මේ සීනියර් කොයර් එක අපිට තියෙනවා ප්‍රාථමික කොයර් එකක් ඒක සමස්ත ලංකා දෙවන ස්ථානයත් බටහිර තුරේ වාද කණ්ඩායම සමස්ත ලංකා තුන්වන ස්ථානයක් ගිය වසරේ 2019 වසරේ අපි විසින් ස්කෝට් ලබා දෙලා තියෙනවා සෑහෙන ලොකු ජයග්‍රහණයක් මේ සියලුම අයගේ මේක දිගට ආපු ජයග්‍රහණයක් මේ තියෙන්නේ මේ ළමයිගේ සෑහෙන ලොකු කැපවීමක් එක්ක ඒක ලොකු විශේෂ ජයග්‍රහණයක් විතර තමයි අපි සැලකන්නේ ගිය වර්ෂයේ තිබිච්ච Bahwa Kristus dia butuh mita. Ekstrema sih tidak mau ide lagi karena daru bermat mahkiawan bin paripurna daruan ini tidak sama pilihan durangan puluhan ini. Apa dekka? Apa daruan ge peradiga sanggih teh hal samband ini tidak dakshitawan ini bagaimana? Apa peradiga sanggih teh? Batahir sanggih teh tapi daruan bermat dakshita sampurna karena bawa tamai. Ini dakku bawa tamai apa guru tuh bisa dahangkaran ini. Ya no apa putek tamai abdul si piano wadah ini kere. Apa utah ke honda dakshitawan rasa kapir dekka balagan teh kaya oleh buna. Ya mana mapi tawat darchenya hal sama gitu tuh ini. Taman ge visi pas seni sanggasare himen atan raja Jayanti Samarana, Gala Labudu, Siridhamma Vidyale, Viduhal Parishraya Tulai, Haridaya TV Nalikawa Vidiyata, Api Addawase, Sari Saramin Nin. Well, Boga, Bohomayak Waga Karala Thiyena, Bonchi, Mae, Dambala, Mae Adi Boga Warga, E Wagema, Malu Miris Wagawakut, Bohoma Apurwata Apita Dakinna Puluwankama Thiyena, Eth Ekkama, Lunu Wagawak Mae Parishraya Tula Apita Dakka Bala Ganna Puluwan, Vividha Wargaye, V Warga Rashiyak Waga Karala Thiyena, Mae Bhumiya Tula. ඒත් එක්කම මෙතන තියෙන විශේෂත්වය තමයි ස්වාභාවික ජෛව පාලන ක්‍රමයක් තමයි මේ පරිසරය තුළ පාවිච්චි කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපිට දැක බලා ගන්න පුළුවන් රසායන ද්‍රව්‍ය ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි කරලා වැඩිපුර ප්‍රමාණයක් කොම්පෝස්ට් භාවිතයෙන් තමයි මේ භෝග වගා කරලා තියෙන්නේ ඉතින් ඔබට
මේ ලබා දෙන්න හදන ආදර්ශය තමයි මෙවැනි භෝගයන් රසක් ඔබට වගා කරගන්න පුළුවන් ඔබගේ ගෙවත්ත තුල මේ පාසල තුලින් දරුවන්ට ලබා දෙන්න හදන ආදර්ශය වෙන්නේ විශේෂයෙන්ම දරුවන්ටත් පුළුවන්කම තියෙනවා තමන්ගේ ගෙවත්තෙන් තමන්ට අවශ්‍ය කරන තමන්ගේ ඉලවලු ටික තමන්ගේ පළතුරු ටික තමන්ගේ භව භෝග මේ සියල්ලම තමන්ගේ ගෙවත්ත තුල වගා කරගැනීමේ හැකියාව තියෙන බව සාක්ෂාත් කිරීම තමයි මේ විද්‍යාලයේ අපේක්ෂා වෙන්නේ බොහොම සරුසාරයට වැඩිමු පතෝල වගාවක් වැටකොළු වගාවක් එවැගේම කරවිල වගාවකුත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම කොමඩු වගාවක්, පිපිඤ්ඤ වගාවක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ලේනිරි වම්බොටු මේ වම්බොටු වගාවත් බොහොම සරුසාරයට අපි දැකින් දැක බලා ගන්න පුළුවන්. මතක් කරන්න ඕන කාරණාව තමයි විශේෂම මාස දෙකක් දෙකහමාරක කාලය තුල තමයි විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය එවැගේම මේ දරුදරියන්ගේ මහා කැපවීමක මේ සරුසාර අස්වැන්න ඔබට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම හොඳ ජෛව පාලන ක්‍රමයක් ස්වභාවික ජෛව පාලන ක්‍රමයක් අපිට මේ පරිශ්‍රය තුළ දැක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පර්චස් 15කට වඩා වැඩි ප්‍රමාණයක මේ ගොවිපොළ දිවෙනවා අපි වර්තමානයේ කතා කරන කාරණාව තමයි දරුවන් මේ කටයුතු වලදී ටිකක් යෙදීම කම්මැලි කියන එක හැබැයි එවැනි තත්ත්වයක් අපිට මේ පරිශ්‍රය තුළ නම් දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ විශේෂයෙන්ම පුංචි දරුවෝ ඒ වගේම ජේෂ්ඨ පන්තිවල ඉන්න දරුවෝ මේ කටයුත්තට බොහොම ආදරයෙන් ආසාවෙන් මේ කටයුත්තේ නියැලෙන බව තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් මේ පරිශ්‍රය තුළ අපි දකිනවා මේ අවස්ථාවෙත් විශේෂයෙන්ම ජේෂ්ඨ පන්තිවල දරුවන් ඒ වගේම පුංචි පන්තිවල දරුවන් මේ කටයුත්තට සම්බන්ධ වෙලා තිනවා. ඉතින් දරුවන්ට හසුරු කුසලතාවයන් විශේෂයෙන්ම තමන්ගේ දෑත පාවිච්චි කරලා තමන්ගේ බඩ පුරවගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඉතාම හොඳ ආදර්ශනයක් තමයි මේ ඉදිරිපත් කළ තින්නේ විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ කටයුත්ත අධීක්ෂණය කරමින් එතුමාගේ අධීක්ෂණය මේ වෙනුවෙන් යොමු කළ තියෙනවා. අපි විදුහල්පතිතුමාට යොමු වෙනු. විදුහල්පතිතුමනි අපිට මදක් කියන්න බලන්න මේ වැඩ කටයුත්ත කොහොමද ඔබතුමා ආරම්භ කරේ? ඒ වගේම මේ වැඩ කටයුත්තේදී ඔබතුමා කොහොමද මේ සඳහා ප්‍රවේශය ලබා ගත්තේ කියන කාරණාව අපිට පොඩ්ඩක් සඳහන් කරන්න. සම්පත් මහත්තයා ඇත්තරම මේ භූමිය මේ පාසල ආරම්භ කරන්න කලින් ලැබුදුව ගොවිපළට අයත් තිබිච්ච භූමියක්. ඉතින් මම කල්පනා කරා මම නිතර මේ පාසල ආවට ඇවිදිනකොට මට පේන දර්ශනයක් තමයි ඉතින් මම කැමති දර්ශනයක් ලැබුදුව ගොවිපළේ තියෙන ඒ වගා භූමිය ඉතාම අලංකාරවත් භූමියක්. ඉතින් මම කල්පනා කරා මෙතන ලොකු ඉඩක් තියෙනවා අපට මේක කලින් පාවිච්චි කරේ පාසලේ කුණු දමන ස්ථානයක් විදිහට ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් මේක කරන්න ඕන කියලා. ඇත්තටම මට ඕන වුණේ මේ දරුවෝ බොහෝ දරුවන්ට දෑතේ හුරුව නැහැ පැලයක් ඉඳගන්න උදැල්ලකින් වැඩක් කරන්න අලුබංගුකින් වැඩක් කරන්න කැත්තකින් වැඩක් කරන්න දරුවන්ට දෑතේ හුරුව නැහැ. මේ දරුවන්ට දෑතේ හුරුව ලබා දෙන්න අවශ්‍ය ව්‍යාපෘතියක් විදිහට තමයි මම මේක පටන් ගත්තේ. ඇත්තටම අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන්නේ හිස, අත සහ හදවත. අපි කියන දැනුම කුසලතා ආකල්ප. ඉතින් හිස විතරක් තිබුණොත් තියෙන කෙනෙකුට කෙනෙක්ගේ සමාජයටත් තමන්ටත් දෙකටම වැඩක් නැහැ. හිසයි අතයි තියෙන කෙනෙක් තමන්ට වැඩක් තියෙනවා සමාජයට වැඩක් නැහැ. හිස්සයි අතයි හදවතයි තුනම තියෙන මිනිස්සු පිරිසක් බිහි කරන එක තමයි බිහි කරොත් තමයි තමන්ටත් සමාජයටත් වැඩක් වෙන පිරිසක් බිහි කරන්න පුළුවන් කියන්නේ ඒ ගැන හිතලා මම හිතුවා මේ ඉතාම සාර්ථක ගොවිපලක් ආරම්භ කරන්න ඕන කියලා. අපි ඉතාම කුඩාවට පටන් ගත්තේ නමුත් අපට පුළුවන් වුණා මේ ප්‍රදේශයේ තියෙන හොඳම ගොවිපල මේ පාසල භූමි පාසලක තිබෙන හොඳම ගොවිපල බවට පත් කරන්න. උඩ රට එළවලු පහත රට එළවලු ආදී විවිධ පරීක්ෂණ මට්ටමේට පවා ගේන්න පුළුවන් මට්ටමට අපිට මේක පවත්වා ගන්න පුළුවන් වුණා. විදල්පතිතුමනි මේ කටයුත්තේදී මේ ප්‍රමුඛතාවය අරගෙන කටයුතු කරේ කවුද කියලා තව පොඩ්ඩක් මතක් කරත් වඩා හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම සංකල්පය මගේ ඊට පස්සේ මේ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉන්න සඳුන්නල්ගේවත්ත මහත්මයා තමයි මේකට ගොඩක් මහන්සි වුණේ. ඒකම අපේ කෘෂිකර්ම අංශයේ කෘෂිකර්ම ගුරුවරියන් සිව් දෙනා හතර දෙනෙක් ඉන්නේ. හතර දෙනාම ඉතාම මහන්සියෙන් කටයුතු කරා. ඒකම අපි තාක්ෂණය දැනුම ලබා ගත්තේ විශ්‍රාමික කෘෂිකර්ම ගුරුවරයෙක් වෙච්ච දයානන්ද මහත්මයාගෙන්. ඔහු ඉතාම දක්ෂ විදිහට මේක අපට සකස් කරලා දුන්නා. ඒකම තාක්ෂණ අංශයේ ගුරුවරු සියලු දෙනාමත් පාසලේ සියලු දෙනාම සියලුම ගුරුවරු දරුවන් සියලු දෙනාම මේකට ඉතාම හොඳ සහයක් ලබා දුන්නා. ගොහමත් විශ්වතී විදුහල්පතිතුමනි ඔව් පාසල කියන ඇත්තෙන්ම අපේ සමාජයේ තියෙන මුල් අවස්ථාවක් කියන්නේ සමාජයේ
මේ තටාකය තමයි අපි මේ පාසල කෙරේ දකින්නේ. අපේ පාසල් පරම්පරාව තමයි අනාගතයේදී සමාජය වෙත යොමු වන්නේ. ඒ නිසා තමයි මේ පාසලකින් සෑමදේම දිය යුතුයි කියලා මගේ අදහස් කරන්නේ. ඒ නිසා විශ්‍රාමික කෘෂිකර්ම ගුරුවරයෙක් වශයෙන් මම පාසලත් එක්ක ලොකු ළමදියක් තිබෙනවා මම ආවා. ඒ නිසා විශේෂයෙන්ම මේ විදුහල්පතිතුමාගේ මේ හොඳ ආකල්පයක් ක්‍රියාත්මක කිරීම සඳහා මම උපරිම සහාය එතුමාට ලබා දුන්නා. මේ වගේ දුෂ්කර පොළොවක ඇත්තම මේක තන දුෂ්කරතාවයෙන් පිරිච්ච භූමියක් නමුත් ඒක නිල් තරණ ඉල්ල බවට පත් කරන්න මගේ ඉතාමත්ම උත්සාහය තිබුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ අද ඔබ දකින්න හම්බෙන්නේ. ඇත්තටම රජයේ නිලධාරි කෘෂිශේෂම කෘෂිකර්ම ගුරුවරු කවදාවත් වයසට යන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ කාරණාව නිසා. විශ්‍රාමික කෘෂිකර්ම ගුරුවරයෙක් බොහොම අපූර්වට තමන්ගේ විශ්‍රාම දිවිය අද කැප කළා තියෙනවා. තවත් පාසලක බොහොම අපූර්ව ගෙවත්තක් ගොවි පොලක් නිර්මාණය කරන්න අපි දය මහත්මයාට බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ කටයුතු කිරීම හා සම්බන්ධයෙන් ඔබතුමාට චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපි හරිදී TV නාලිකාව විදියට මේ වගේ කටයුතු වලට තව තවත් දායකත්වය ලබා දෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුළුවන් වෙනවා දරුවන්ගේ ජීවිතය වෙනස් කරන්න. අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා ටීචර්ස් ආ ලීඩර්ස් කියලා. ඒ කියන්නේ ගුරුවරුන්ට විවිධ නායකත්ව ශෛලීන් තියෙනවා. දැන් ඇත්තටම මේ සිරිදම්ම විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන බාලදක්ෂ කටයුතු භාරවින්න සඳුන් මහත්මයාත් එවැනි ආදර්ශවත් ගුරුවරයෙක්. දරුවන්ගේ ජීවිත බොහොම සාධනීය විදිහට ධනාත්මකව වෙනස් කරපු කෙනෙක්. අපි එතුමගෙන් අහලා බලමු අද දවසේ මේ සිරිදම්ම විද්‍යාලයේ තමන්ගේ රජත ජයන්තිය සමරනු ලබන මේ අවස්ථාවේ කොහොමද මේ කටයුත්තට දරුවන්ගේ දායකත්වය සහ ඒ වෙනුවෙන් දරුවන් පෙළඹුවේ කොහොමද කියලා. ඔය ඇත්තටම අපි 25 වෙනි සංවත්සරයේ සමරන මේ අභිවානවත් මොහොතේ වත්මන් විදුහල්පතිතුමා හැටියට රවින්ද්‍ර පුෂ්පකුමාර මහතුමාගේ නායකත්වය යටතේ විශාල සංවර්ධන කටයුතු රාශියක් පාසලක් විදිහට දරුවන් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අතර මා දකින්නේ මේ මෑත භාගයේ ඉදිවුණු මේ පාසලේ ගොවිපොළ ප්‍රධාන තැනක් ගන්නවා. මොකද එතුමගේ සංකල්පය තමයි විද්‍යාලයේ හරිත පාසලක් දක්වා එතුමාගේ කාල පරාසය තුළ රැගෙන යාම. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න යන මා ගමනේ අපි ජයගත්තු අපි සාර්ථක වුණු ප්‍රධාන ඉලක්කයක් තමයි විද්‍යාලයේ ගොවිපළ. ඉතින් එතුමාගේ අනුශාසකත්වය යටතේ මේ මුඩුබිම මෙවන් සුන්දර ස්ථානයක් බවට පත් කරගන්න හැකි කියන සංකල්පයම එතුමාට පහළ වීම ඇත්තරම පාසලක් විදිහට අපි සන්තෝෂ වෙන්න ඕනේ. එවැනි විදුහල්පතිවරයෙක් යටතේ අපිට මේ වගේ ගමනක් යන්න පුළුවන් වීම ගැන. ඒ වගේම 25 වෙනි සංවත්සරයේ සමරනකොට අපේ පාසල දකුණු පළාතේ සුවිශේෂී පාසලක් හැටියට ඉතාම අභිමාණයෙන් කතා කරන්න පුළුවන් ස්ථානයකට පත් වෙලා තියෙනවා. මොකද මුළු ශ්‍රී ලංකාවේම ප්‍රාථමිකාංශයේ සිට ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය හදාරන්න පුළුවන් එකම පාසල අපේ පාසල. ඉතින් එතැන් සිට අභිමානවත් ගමනක් ආපු අපි අද මේ වෙනකොට සෑම අංශයකම දක්ෂ දරුවෝ රට වෙනුවෙන් දායාද කරන්න පුළුවන් මට්ටමකට විද්‍යාලය සංවර්ධනය කටයුතු සිදු වෙලා තියෙනවා. මොකද විශේෂයෙන් අපි අවස්ථා නිර්මාණය කළ දෙනවා නම් දරුවන්ට ඒ වගේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඇත්තරම දරුවෝ කැමති පන්ති කාමරයෙන් බැහැර වෙලා මෙවැනි කටයුතු වල සහයෝගයෙන් යෙදෙන්න. අද අපි ගාලු පුරවරේ දකුණු ලක ගාලු පුරවරේ ඉතාමත්ම කීර්තිමත් විද්‍යාලයකට හරිදී TV නාලිකාව විදියට ඔබ හමුවට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන විශේෂිත කාරණාවක් වෙන්නේ පුද්ගලයාගේ ජීවිතේ නම් අවුරුදු 25ක් කියලා කියන්නේ එසේමසේ කාලයක් නෙමෙයි. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතේ ඉතාමත්ම වටිනා කාලයක් තමයි අවුරුදු 25ක් කියලා කියන්නේ. විද්‍යාලයක අවුරුදු 25ක ඉතිහාසයක් කියලා කියන්නේ සැලකිය යුතු කාලවකවානුවක්. ඉතාමත්ම වැදගත් කාලවකවානුවක්. අද ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ලබුදුව සිරිදම්ම විද්‍යාලයේ තමන්ගේ 25 වෙනි සංවත්සරය වෙනුවෙන් හැඩ වෙනවා. තමන්ගේ 25 වෙනි සංවත්සරයේ සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් වෙනවද ඒක අපි හරිදී TV නාලිකාව විදියට විද්‍යාල පරිශ්‍රයට පැමිණිලා සූදානම් වෙන්නේ විදුහලේ වර්තමාන විදුහල්පතිතුමා රවින්ද පුෂ්පකුමාර මහත්මයා හමුවන්න. විදුහල්පතිතුමනි, දැන් ඔබතුමාලා මේ අවුරුද්දේ විද්‍යාලයේ 25 වෙනි සැමරුම එහෙම නැත්නම් රජත් ජයන්තිය සඳහා සූදානම් වෙමින් ඉන්න ඉතාම කාර්යබහුල කාලවකවානුවක්. අපිට විද්‍යාල ඉතිහාසය පිළිබඳව යමක් මතක් කරන්න කියලා ඔබතුමාට අපි ආරාධනා කරනවා. සම්පත් මහත්තයා, අපි මේ විද්‍යාලය ආරම්භ කරන්නේ 1995 දී. එවකට අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙච්ච ආචාර්ය රිචඩ් පදරණ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව එතුමන් කල්පනා කරා ගාල්ල නගරේ තියෙන පාසල්වලට තියෙන තදබදය අඩු කරන්න ඒ හා සමානම පාසුකම් සහිත සුපිරි පාසලක් ඇත්තරම සුපිරි පාසලක් ආරම්භ කරන්න ඒ සංකල්පය මල් පල ගන්න මින් තමයි 1995
පෙබරවාරි 6 වෙනිදා මේ පාසල ආරම්භ කරන්නේ එතෙන් සිට මේ දක්වා අවුරුදු 25ක් වෙන කෙටි කාලය තුළ මේ පාසල ඉතා ශීඝ්‍ර දියුණුවක් ලබාගත පාසලක් බවට පත් වෙලා තියෙනවා විදල්පත්තමනේ මේ අපේ ලබුදුව සිරිදම් විද්‍යාලයේ විශේෂිත විද්‍යාලයක් විශේෂයෙන්ම මේක පළාතේ විශේෂිත විද්‍යාලයක් පමණක් නොවේ සමස්ත ලංකාවෙම තියෙන විශේෂිත විද්‍යාලයක් ඒ තමයි ඒකට ප්‍රධානම කාරණාව තමයි මේ ඉංග්‍රීසි භාෂාව කියන එක අපේ මේ වර්තමාන සිරිදම් විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධයෙන් සුවිශේෂ ස්ථානයක තියෙනවා අපි අපේ ප්‍රේක්ෂකයන්ට මේ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරමු ඔව් අපේ පාසල පමණයි ලංකාවෙම පළමු ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් එකම පාසල බවට රජයේ පාසල බවට පත් වෙලා තියෙන්නේ අපේ පාසලේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වාත් පස්වන ශ්‍රේණිය සිට 11වන ශ්‍රේණිය දක්වාත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබන්න අවස්ථාව සැලසලා දිනවා එයත් ඇත්තටම රිචඩ් පදින්න ඇමතුමන්ගේ හිටපු අධ්‍යාපන ඇමතුමන්ගේ සංකල්පයක් අනුව තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විදල්පත්තමනේ දැන් අවුරුදු 25ක් කාලයක් තුළ පාසල ඉතාම හොඳ ප්‍රගමණයකින් ගමන් කරනවා. වර්තමානයේ පාසලේ මානව සම්පත්, භෞතික සම්පත් මේ පිළිබඳව අපි යම් අදහසක් එකතු කළොත් අපේ පාසල පළවෙනි ශ්‍රේණිය ඉඳලා 13 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන්න පුළුවන් පාසලක්. එහි පළමු ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 5කුත් 6වන ශ්‍රේණිය සිට 11වන ශ්‍රේණිය දක්වා සමාන්තර පන්ති 6කුත් උසස් පෙළ කලා වාණිජ විද්‍යා තාක්ෂණ සහ භාෂා විෂයන් හැදෑරිය හැකි පාසලක් ලෙස පවතිනවා ඒ අනුව ගත්තාම අපේ පාසලේ సౌందර්ය කටයුතු පැත්තෙන් ගත්තාම ඉතා හොඳ මට්ටමේ సౌందර්ය ගොඩනැගිල්ලක් තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ තියෙන විශාලම ශ්‍රවණාගාරය තියෙන අපට අපි නම් කරලා තින්නේ මේ ප්‍රදේශයේ ඉඳපු විශිෂ්ට සංගීතඥයෙක් වෙච්ච ලයන් ලිද්‍රසිංහ මහත්මයා නමින් ඒ වගේම උසස් පෙළ සාමාන්‍ය පෙළ විද්‍යාගාර පහසුකම් දරුවන්ට ක්‍රීඩා කරන්න හොඳ මට්ටමේ ක්‍රීඩා පිටියක් ඒ විතරක් නෙවෙයි අනෙකුත් සීලුම විශේෂ සමගාමී කටයුතු වලට කටයුතු වල නිරත විය හැකි සීලු පහසුකම් සහිත සීලු පහසුකම් සමන්විත වෙච්ච පාසලක් මේක ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කරන ගෘහ විද්‍යාගාර ගණිතාගාර ආදී සියලුම පහසුකම් මේ පාසලේ අපි සකස් කරගෙන තියෙනවා විද්‍යාලපතිතුමනි දැනට විද්‍යාලයේ දරුවන් කොපමණ සංඛ්‍යාවක් ඉගෙන ගන්නවද ගුරුවරු කොච්චර විතර ප්‍රමාණයක් දරුවන්ගේ අධ්‍යයන කටයුතු වල නිරත වෙලා ඉන්නවද දරුවන් 3400ක් පමණ අධ්‍යාපනය ලැබෙන ගුරුවරු 160කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා විද්‍යාලය තුල තියෙනවා විද්‍යාලපතිතුමනි දැන් මේ කාලවකවානුව තුල පාසල ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් දැන් ඔබතුමා සඳහන් කළා ඉංග්‍රීසි භාෂාව ඉතාම හොඳින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසලා තියෙනවා විද්‍යාල පරිශ්‍රය තුළ. ඒතකොට මේ ඉංග්‍රීසි භාෂාව හැදෑරීමම දරුවන්ට ජාත්‍යන්තරයට යන්න ඉතා හොඳ මාවතක්. ඒතකොට මේ දරුවන්ගේ ජාතික වගේම ජාත්‍යන්තර සම්බන්ධතාව කොහොමද පවතින විද්‍යාලයේත් එක්ක? අපේ පාසල මේ වන විටත් රටවල් කීපයක් සමග ශිෂ්‍ය හුවමාරුව සහන් වල සම්බන්ධ වෙලා තිනවා. ඇත්තට මේ වැඩසටහන් අපිට සම්බන්ධ වෙන්නේ මේ දරුවන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ලිවීමේ කියවීමේ හැකියාව වැඩි නිසා. පහුගිය වර්ෂයේත් අපි ඉන්දියානු නවදිල්ලි නුවර දින 10ක ශිෂ්‍ය හුවමාරුව සහන් සම්බන්ධ වුණ අපේ දරුවන් ඒ වෙනත් රටවල දරුවන් මේ පාසලේ ඇවිල්ලා ඒ අධ්‍යයන කටයුතු ආදී වෙනම සංස්කෘතිය ශ්‍රී ලාංකික සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයේ යෙදිච්ච අවස්ථා කිහිපයක් තියෙනවා ඒ වගේම විවිධ ජාත්‍යන්තර සංවිධාන සංවිධානයේ ආදර්ශ වැඩසටහනට අපේ දරුවන් සම්බන්ධ වෙලා තියෙනවා ඒකම බ්‍රිතාන්‍ය කවුන්සලයේ මගින් පවත්වන ඒ වැඩසටහනවලට ඒ වගේම අපි පහුගිය වර්ෂයේදී සංවිධානය කරා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයත් එක්ක ජර්මන් සංස්කෘතික දිනයක් ඒ වගේම වෙනත් භාෂා හින්දි භාෂා දිනයක් ආදී විවිධ වැඩසටහන් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම විදුහල්පතිතුමනි මේ ඔබතුමාගේ
asalnya di pintu pasin apa itu dakin di pulau agenoh, misal pusulan, padakam, samudaya, ini ukuran widyale jaruan ge hakiawan daksitaven, agi misal hal lembur dewal, ini hal pertama ini, ini awud wisipah kali itu le, api sadahan kalau tema ini, api yang kaya ini suwisheh suwase ini sadahan kalau itu jagrahanian kila, ini pilih mana ya mak? Oh, didas tahatul marshid ya api pasal teh guna, jadi antara ISO saat kita bagan, ISO samaan dino pasalak mereka, ini bagaimana jadi kemarin pelada itu samaan dino bu pertama setar dina agat pasalak mereka pasal, ini bagaimana ginu tapi yang pilih bandar AETI dina bagin pautan tanaga awal ini galu disitu ke pertama setarnya sama setelah kemarin setarnya laba agen, jagaan laba agen dino, ini bagaimana Pagiya urut de Toyota Lanka Toyota samagam bagin pawat tapi Toyota Dream car citra tarangi Lanka apa ni ojek ni kerana citra ende apa pasal itu daruik, ama yuru kena daruwa lokem citra laksa tisatak paman me ini tarangi sambandh bela tu puna ini hondam dahaya terat terunu hondam citra dahaya terat tapi daruwa citra terunna hote Jepani cari kaya pawa himiuna ඒ වගේම අපේ පාසල බටහිර සංගීත තරඟාවලියේදී පිට පිට වර්ෂ 3ක් ප්‍රථම ස්ථානයේ දිනාගත්ත එකම පාසල බවට පත් වෙලා තියෙනවා. ඔය ඇත්තට මේ වගේ ජාතික මට්ටමේ ජයග්‍රහණ වගේම ජාත්‍යන්තර ජයග්‍රහණත් රාශියක් දරුවන්ට ලබාගෙන හැකියාව තියෙනවා. විදුහල්පතිතුමනි මේ අපි සාමාන්‍යයෙන් පාසලක ප්‍රගතිය ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම පාසලේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරනවා. කොහොමද අපි විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රතිපල? ශිෂ්‍යත්ව ප්‍රතිපල ගත්තොත් එහෙම පහුගිය අවුරුද්දේ අවුරුදු කිහිපෙම අපි ජාතික මට්ටමේ ඉක්මවලා තියෙන්නේ. පහුගිය අවුරුද්දේ ළමයි 53 දෙනෙක් සමත් කරන්න අපට හැකියාව ලැබුණා. ඊට පස්සේ අපි තියෙන ජාතික මට්ටමේ විභාගය වෙන පොස සාමාන්‍ය පිළි විභාගයේ අපි පහුගිය අවුරුදු පහේම 90 ව ඉක්මවලා 92 93 94 වගේ මට්ටමේ ප්‍රතිශතයක් පවත්වාගෙන යනවා. එහි විශේෂත්වයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එහෙම 90% වඩා වැඩි ප්‍රතිශතයක් ඉංග්‍රීසි භාෂාව සමත් වෙනවා අපේ සාමාන්‍ය පෙළ දරුවන්. උසස් පෙළ ගත්තොත් එහෙම ඇත්තටම සියලුම විෂයන් සමස්තයක් ලෙස ගත්තාම 70% 80% ප්‍රතිශතයක් තියෙන විභාග සමත් වීමේ. නමුත් මේ විභාග සමත් වෙන සියලු දෙනා විශ්වවිද්‍යාල සඳහා යන්නේ නැහැ. විශ්වවිද්‍යාල සඳහා සියලුම විෂයන්ගෙන් අපි දරුවන් මම හිතන 60ක් 70ක් ආසන්න ප්‍රමාණයක් වර්ෂයකට සියලු විශ්වවිද්‍යාල යනවා වෛද්‍ය පීඨය ඉංජිනේරු පීඨය නීති පීඨය ඇතුළු සියලුම පීඨ සඳහා දරුවන්ගේ ඒ සහභාගීත්වය තියෙනවා විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු බොහොමත්ම සාර්ථකව සිදු වෙනවා ඒ වගේම ප්‍රතිඵල තමයි ඒ සඳහා සනාථ කරන්න තියෙන ඉතාම හොඳ දර්ශකේ බවට පත් වෙලා තින්නේ විදුහල්පතිතුමනි දැන් අපි පොඩ්ඩක් යොමු වෙමු මේ කාලවකවානුව පාසල ඇතුලේ හරිම කාර්ය බහුලයි අපි මේ පාසල් පරිසරය ඇතුලේ ඇවිද්දා අවදිනකොට අපි දැකපු දේ තමයි හැම තැනම දරුවෝ පුහුණු වෙනවා දරුවෝ සූදානම් වෙනවා දරුවෝ විවිධ දේවල් නිර්මාණය කරනවා මේ සූදානම් වෙන්නේ වෙන කටයුතු කර නෙමෙයි තව නුබෝධිනකින් සැමරීමට සූදානම් වෙන 25 වෙනි සැමරුම කොහොමද ඉස්කෝලේ වැඩපිළිවෙල මේ 25 වෙනි සැමරුම සූදානම් කිරීම සඳහා අපි 25 වෙනි සැමරුමට සමගාමීව ජනවාරි පෙබරවාරි මාස දෙක තුල වැඩසටහන ගණනාවක් සංවිධානය කරලා තියෙන්නේ මේ වෙනකොටත් අපි සංවිධානය කරපු ක්‍රීඩා සැනකෙළි අපි අවසන් කරලා තිනවා නෙට්බෝල් වොලිබෝල් ඒ වගේම ක්‍රිකට් සහ සහාය දීමේ තරඟ අපි අවසන් කරලා තියෙන්නේ මේ වෙනකොට ක්‍රීඩා සැනකෙළි සමගාමීව ඒකම අපි පහුගිය ඊයේ සහ පෙරේදා වාසල් 25 අවුරුදු 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පිරිද්දේශනයක් ඒ වගේම දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුවා සාමින් වහන්සේලා 100ක් නමක් සඳහා අපි ඊළඟ අපේ අවස්ථාව වෙන්නේ ඊළඟ 20 වෙනි දින අපි දරුවන් 40 දෙනෙක් විද්‍යාලය නැටුම් කණ්ඩායමේ ඉන්න දරුවන් 40 දෙනෙක් සඳහා හිස්ස වෙස් බැලඳවීමේ මංගල්‍යයක් පවත්වනවා ඒ අයිතා උත්කර්ෂවත් අන්දමින් ළමු 40 දෙනෙක් සඳහා සහ පායිම්පත් බලඳවනවා 21 වෙනි දින අපි අපේ විද්‍යාලයේ ශක්තිය
sa penim sandha ape vidyalaye daruwan adishyan demapiyan acharya mandale subapatannan sil denama sambandha karagena pagamanak sangvidhanaya karala thiyena e pagamana api labuduwa karapidi nagaraya kendra karagena ඒ වගේම 23 වෙනිදා අපි ආරම්භ කරනවා අපේ අධ්‍යාපනික ප්‍රදර්ශනය 24 වෙනිදා සමාන 24 වෙනිදා 24 25 26 කියන තෙදින තුල අධ්‍යාපන ප්‍රදර්ශනය පාසල් පරිශ්‍රයේදී පවත්වනවා අපි ඒ කියන්නේ විශේෂයෙන් කියන්න ඕනේ මේ අධ්‍යාපනික ප්‍රදර්ශනය අපි සංවිධානය කර තුල ඊටාම හොඳ මට්ටමේ කෘෂිකර්ම ප්‍රදර්ශනයක් ඒ වගේම දරුවන්ගේ නව නිපැයුම් ඇතුළත් නව නිර්මාණ ඇතුළත් දරුවන්ගේ නිර්මාණ ඇතුළත් අධ්‍යාපනික කුටි ඒ වගේම රජයේ විවිධ ආයතන විශ්වවිද්‍යාල ඒ වගේම වෙනත් බාහිර පෞද්ගලික ආයතන සම්බන්ධ කරගෙන අපි ප්‍රදර්ශන කුටි සංවිධානය කරලා තිනු ඉතා හොඳ මට්ටමේ අධ්‍යාපන ප්‍රදර්ශනයක් අපි සංවිධානය කරලා තිනවා ඒ එක්කම විද්‍යාල සෞන්දර්ය ඒකකය මගින් සංවිධානය කරන විවිධ ප්‍රසංගය 23 වෙනිදා 24 වෙනිදා සවස් භාගයේදී මේ විද්‍යාල පරිශ්‍රයෙන් පවත්වන්න කටයුතු කරලා තිනවා 26 වෙනිදා අධිශ සංගමයේ මගින් සංවිධානය කරන වෙළඳ ප්‍රදර්ශනය සහ සැනකෙළිය ගාල් සමන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා එය 26 27 28 29 එක කියන දින පහ තුලදී පවත්වන්න කටයුතු කරලා තිනවා ඒ ලොකු සූදානමක් තියෙනවා ඒත් එක විදුහල්පතිතුමනි පාසල් පිරියත නැත්නම් පාසල් පරිශ්‍රය තුලත් ලොකු සූදානමක් අපි දැක්කා පාසල තුල අලුතෙන් ගොවිපලක් ආරම්භ කරලා තියෙනවා මේ මේ කටයුතු කොහොමද සූදානම් වෙන්නේ මේ කාලවකවානුව වෙනුවෙන් ඔව් අපි දැන් මාස 3කට පමණ ප්‍රෙපෙයර් සිට තමයි ගොවිපල අපි ආරම්භ කරේ ඇත්තටම සම්බන්ධ මම කියන්න ඕනේ ගොවිපල ආරම්භ කරන්න හේතුව අපේ පාසලේ දැක්ම තමයි පිරිපුන් දැක් උදසා පිරිපුන් දරුවෙක් කියන සංකල්පය මම නිතරම කියන දෙයක් තමයි දරුවෙක් අපි පාසලෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුමින් පමණක් පෝෂණය කරපු දරුවෙක් මේ සමාජයට බිහි කරන්න නෙමෙයි දැනුම කුසලතා ආකල්ප කියන ත්‍රිත්වයම සමබරව තියෙන දරුවේ සමබර පෞෂ්‍යයක් තියෙන දරුවේ කියන්නේ මේ තුනම සමව තියෙන දරුවේ සමාජයට දෙන්න ඕනේ අපි කියනවා හිස අත සහ හදවත ඒ තුනම පෝෂණය වෙලා තියෙන්න ඕනේ හිස පමණක් තිබුණොත් හිස කාට හරි වෙනස් කරන්න පුළුවන් විවිධ මත දාලා අත ඒ හිස විතරක් තියෙන දරුවෙක් සමාජයටත් Tamanටත් වැඩක් වෙන්නේ නැහැ පුද්ගලිකව ගත්තාම හිසයි අතයි විතරක් තියෙන දරුවෙක් Tamanට විතර මේ Tamanගේ දේ කරගන්න පුළුවන් සමාජයට ඒකෙන් යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි සමාජයට Tamanටත් වැඩක් වෙන දරුවෙක් බිහි කරන්න නම් අපි හිස අත සහ හදවත කියන තුනම හොඳින් පෝෂණය වෙච්ච දරුවෙක් බිහි කරන්න ඕනේ ඉතින් මේ සංකල්පය අපේ පාසලේ දැක්මත් එක්ක බොහොම ළඟින් ගමන් කරනවා ඉතින් ඒක අනුව අපි හිතුවා මේ දරුවන් රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් හොඳ දරුවන් පිරිසක් බිහි කරන්න ඕන නිසා ඒ දරුවන්ට යම් ආදර්ශයක් දෙන්න තමයි මේ ගොවිපල ආරම්භ කරේ මම දැකපු දෙයක් තමයි මේ දරුවෝ මොනවා හරි බාහිර වැඩක් වුවහම ඉතාම කම්මැලි ඒ වැඩේට සම්බන්ධ වෙන්න එහෙම ඒ හේතුව නිසා මේ දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙන්න තමයි අපි මේ ගොවිපල ආරම්භ කරේ අපට බොහෝ බාධක තුන ගොවිපල ආරම්භ කරන ගොවිපල පටන් ගන්නකොට එතන මුලින්ම භූමිය බාධාවක් කළා දුන්නේ භූමිය අපේ අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 25ම කුණු දාපු තැන එතන ඉතින් ඒ භූමිය සකස් කරගන්න එක අපි ඒක ඒ ජයග්‍රහණය කරා ඊළඟට අපට තිබිච්ච බාධක තමයි සම්පත් කොහෙන්ද හොයාගන්නේ මේ ගොවිපල සකස් කරන්න ඉතාම අමාරුවෙන් අපි විවිධ අයත් එක්ක කතා කරලා අපේ තිබිච්ච ශක්තියින් නොදොලා ඒක සංවර්ධනය කරා ඒකම මේ දරුවන් කොහොමද මේකට යොමු කරන්නේ අපි විවිධ අවස්ථාවල මේ දරුවන් යොදාගෙන දරුවන්ට ඒ ප්‍රායෝගික අත්දැකීම් ලැබෙන ආකාරයට මේ ගොවිපල සකස් කරා දැන් මේ වෙන විට මම හිතන්නේ ඉතාම හොඳ මට්ටමට ගොවිපල සකස් වෙලා තිනවා බොහෝ දෙනා ඒ ගැන ඉතාම ප්‍රශංසාත්මක කතා කරනවා විදල්පතුමනි මේ දැන් මේ වැඩසටහනට ප්‍රජාවට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රදේශවාසීන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති කොහොමද ඔබතුමා ආරාධනා කරන්නේ අපේ ප්‍රජාවට මේ කටයුත්ත සම්බන්ධ වෙන්න කියලා ඔව් ඇත්තටම මේ පාසල කියන එක උදහලා ස්ථානයක් නෙමෙයි පාසල ප්‍රජාවත් එක්ක සම්බන්ධ වුණොත් තමයි යහපත් පාසලක් අපට නිර්මාණය කරන්න පුළුවන් වෙන අධ්‍යාපන ස්ථානයක් වඩපත් කරන්න පුළුවන් වෙන නිසා අපි නිතරම කියන දෙයක් තමයි මේ පාසලත් එක්ක සම්බන්ධ වෙන දෙමාපියන්ට පාසලේ අවට ප්‍රජාවට පාසලත් එක්ක සියලු කටයුතු වල සම්බන්ධ වෙන කියන එක. ඉතින් අපේ ප්‍රදර්ශනය අපේ
මේ සියලු දේවල් වලට මේ සියලුම අවස්ථා වලට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන සියලුම දෙනාට මම ආරාධනා කරනවා දෙමාපියන්ට සුබ පතන්නන්ට ප්‍රදේශවාසීන්ට වෙනත් අවට පාසල් වල දරුවන්ට ඒ පාසල් වල දෙමාපියන්ට ඒ පාසල් ගුරුවරුන්ට සියලු දෙනාටම අපේ මේ අවස්ථාව 24 25 26 කියන තේ දින තුල දින ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙන්න ඒ වගේම අපේ සංස්කෘතික අංග පිළිබඳව සම්බන්ධ වෙන්න අපේ වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය හා සම්බන්ධ වෙන්න සියලු දෙනාට මම විවෘත ආරාධනාවක් කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ගාල්ලේ ලබුදු සිරිදම් විද්‍යාලයේ 24 25 26 මේ දවස් තුනේ ඔබ ආවොත් විද්‍යාල පරිසරයට ඔබට පුළුවන් බොහොම අපූර්ව ප්‍රදර්ශනයක දැනුම බුද්ධිය ඒ වගේම බොහෝ දේ අත්විඳින්නට. ඒ වගේම ගාල්ලේ සමන ක්‍රීඩාංගණය සූදානම් කරලා තිබෙනවා වෙළඳ සැණකෙළිය. මේ සැණකෙළියට ඔබ සම්බන්ධ වුණොත් ඔබට මේ අවුරුද්දේ මුල් කාලව කවනේ හොඳ විනෝදයක් විඳනයක් ලැබරට හැකියාව තියෙන කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ලබුදුර සිරිදම් විද්‍යාල විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය පාසලේ දුවදරුවන් ඒ වගේම දෙමව්පියන් ආදී සංගමේ මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. අවුරුදු 25ක ඉතිහාසයේ ඒ ගාම්භීරව සමරන ලබන මේ මොහොතේ අපිත් හරදී ටීවී නාලිකාව විදියට ඔබටත් ආරාධනා කරනවා එකතු වෙන්න ලබුදුර සිරිදම් විද්‍යාලයත් එක්ක මේ කාලවකවානුවේ ඔබේ දරුවන්ට බොහෝ දේ දැක බලා ගන්නට ඒවා ස්පර්ශ කරන්නට අවස්ථාව ලබා දෙන්න හැකියාවක් තිබේ. ඒත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්න මේ වැඩසටහන හා සමගින් අපි සූදානම් ලබුදු සිරිදම් විද්‍යාලයේ පරිසරය තුළ මේ වෙන වැඩ කටයුතු රූප රාමු විදියට ඔබ වෙනුවෙන් ගෙනෙන්න. එවනම් ආරාධනා කරනවා අපිත් එක්ක රැඳෙන්නට කියලා. අපි අපේ මේ වැඩසටහන ඔබට දැනගත කරන්නේ අපේ උරුමය විදියට. මේක තමයි අපේ උරුමය. අවුරුදු 25 ශතවර්ෂ කාලක කාලවකවානුවක් මේ විදියට ගලාගෙන ආපු ප්‍රෞඪ ඉතිහාසයක් කියන විද්‍යාලයක් තවත් චිරකාලයක් මේ විදියට වැජබේවි. ඔබේ දරුවට අධ්‍යාපනය ලබා දෙවි. ඔබේ දරුවා සමාජගත කරාවි. ඔබේ දරුවට යහපත් දේ කියා දෙවි. මේ සියල්ල වෙනුවෙන් මේ විද්‍යාලයේ උන්නතියේ භාරකරුවන් වෙන්නේ මේ විදුහල්පතිතුමාවත් ඒ වගේම වර්තමාන ඉගෙන ගන්න දරුවන්වත් නෙවෙයි මේ ලාංකීය ඔබ අප සැම. එවනම් ඒ ඔබ අප සැමට හිමි යුතුකම වෙනුවෙන් අපි එකතු වෙමු කියන ආරාධනාව හා සමගින් අපි ඔබෙන් සමු ගන්නවා හරි දේටි විලාලිකාව විදියට ඔබ සියලු දෙනාටම වාසනාවන්ත දවසක්.